රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් එම සේවකයන් හා අදාළ වෘත්තීය සමිති වරින් වර කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒවා සැලකිල්ලට ගනිමිනුයි නව විශේෂඥ කමිටුව පත්කිරීමට තීරණය කර ඇත්තේ. අදාළ වැටුප් විෂමතා පිළිබඳ කරුණු අධ්‍යයනය කර 2025 වසර සඳහා වන අයවැය මගින් එම විෂමතා නිවැරදි කළ හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි මෙම විශේෂඥ කමිටුව පත්කිරෙන්නේ. සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා එම බැංකු සමිති රජයේ විගණන කාර්යාලය මගින්ද විගණනය කිරීමට තීරණය කර තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් මෙම බැංකු වාර්ෂිකව විගණනය කෙරෙනවා. එහෙත් එම ආයතන විනිවිද භාවයෙන් පවත්වා ගැනීම හා ජනතා විශ්වාසයක් පිළිගැනීම වර්ධනය කිරීම සඳහායි රජයේ විගණන කාර්යාලය මගින්ද ඒවා විගණනය කිරීමට තීරණය කර ඇත්තේ. සීමා සහිත ලංකා පොහොර සමාගම හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයන් 267 දෙනෙකු කැමැත්ත පළ කර තිබෙනවා. අදාළ ආයතන දිගෙහි සේවකයන් සඳහා අනිවාර්ය විශ්‍රාම වන්දි ගැන්වීමටත් විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අදාළ පොහොර සමාගම් දෙකෙහි මුදල් වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. ගම්පහ බියගම් ප්‍රදේශයට මහරෝහලක් හා ළමා රෝහලක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සඳහා ඉඩම් කොටස් පවරා ගැනීමටත් හොංකොං සමාගමකින් ඊට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනජීවි සංචාරක නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ වසරේ ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 සැසිවාරය හා අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. එය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.